අපි 2022 අරගලයක් දැක්කා. ඒ අරගලයට ජනතාව සහභාගී වුණේ මේ පවතින දූෂිත දේශපාලන ක්‍රියාවලිය අවසන් කරන්න කියලා. ඒ අරමුණු ඉටු වුණාද නැද්ද කියන එක කෙසේ වෙතත් ඒ අරගලයත් එක්ක ඇතිවෙච්ච සිවිල් සමාජ යාන්ත්‍රණයේ ගොඩනැගීම ඒ ධනාත්මක බලපෑම අපිට කිසිසේත්මත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරද්දී අමතක නොකළ හැකි සංදිස්ථානයක් බව කිව යුතුමයි. මොකද අරගලයෙන් පස්සේ දේශපාලඥයා පවා තමා ජනතාවට එරෙහි විය යුතු පුද්ගලයෙක් නොව ජනතාවගේ සේවකයෙක් බව තීන්දු තීරණ ගන්නා තැනට පැමිණ තිබුණු අවස්ථා එමටයි. ඉතින් අරගලයේ සැබෑ ප්‍රතිඵල භුක්ති විඳීමට නම් අපිට ඡන්දයක් තියෙනවා තව දවස් 15කින්. ඒ බව මතක් කරන පුවතක් මේ. ජනපතිවරණයේදී අරගලෙන් ඉල්ලූ රැඩිකල් වෙනස කරන්න හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ජනතාවගෙන් ඉල්ලයි. අපි යොමුයමු ඒ පුවතට. අදින් වසර දෙකහමාරකට පෙර ක්‍රියාත්මක වූ අරගලයෙන් නිල්ලූ රැඩිකල් ක්‍රම වෙනස ගොඩනැගීමට ආධාර අනුබල ලැබෙන ආකාරයෙන් එළමෙන ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දේ පාවිච්චි කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියනවා. හිටපු ජනාධිපතිනි මේ ඉල්ලීම කරන්නේ සිය මුහුණු පොතේ තබන සටහනකින්. එහි මෙසේද සටහන් වෙනවා. මින් පෙර කිසිදාක අපදේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතතාවයකට හා අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත. යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දූෂණයේ නැඹති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති ක්‍රමවේද හා ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයක් පවතී. ආණ්ඩු කරන ක්‍රියාවලිය තුළ අවංකභාවය හා වගවීම ඉල්ලා අදින් වසර දෙකහමාරකට පෙර 20/22 දැරමි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් රැඩිකල් ක්‍රම වෙනසක් උදෙසා කළ ප්‍රබල ඉල්ලීම අප විසින් අමතක නොකළ යුත්තේය. අප දේශයේ අනාගතය රැඳී ඇත්තේ ඡන්දදායක ඔබ මතය. අඳුරු අනාගතයක එලිපත්තේ ඇති අප දේශය නැවත වරක් ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නැගී සිටීමටත් ඔබේ වටිනා ඡන්දේ භාවිතා කරන ලෙස මගේ සහෝදර පුරවැසි ප්‍රජාවගෙන් සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිනවා කියලයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය මුහුණු පොතේ සඳහන් කර තිබෙන්නේ. ඉතින් අපේ රටක් විදිහට අරගල අවස්ථාවකට මුහුණ දුන්නේ රටක ක්‍රම වෙනසක් සිස්ටම් එකක් චේන්ජ් කිරීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් සිස්ටම් එක චේන්ජ් වුණාද නැද්ද කියන එක කෙසේ වෙතත් සිස්ටම් එක චේන්ජ් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව අපිට අවකාශයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ අවකාශය විවෘත කරගන්න ඒ අවකාශයට අවශ්‍ය පාර කපා ගැනීමේ අයිතිය තියෙන්නේ ඔබට බව අප නැවත නැවතත් මතක් කරනවා.